ස්ථානයක් වෙනස් විදිහේ දවසක් සතියන්තේ වින්දනීය අඩහෝරාව හැමදාම ලෝකේ වෙනස් තැනකට සුවිශේෂ තැනකට එනවා අද ඇවිල්ලා ඉන්නේ ක්ලබ් හෝටෙල් ඩොල්ෆින් වයිකාලේ තියෙන්නේ වයිකාල මුහුදු තීරය අර පේන්නේ බොහොම සුන්දර තැනක් නිෂ්කලංක වින්ද දේශීය විතරක් නෙමෙයි විදේශිකයන්ගෙත් සිත් ඇද බැදගත් තැනක් එහෙමනම් මේ සූදානම් වන්නේ ඒ සුන්දර පරිසරයේ ඉඳලා පටන් ගන්න සතියන්තේ වින්දනීය අඩහෝරාව ITN, cook with fun! හොඳයි. ඔබ දන්නවා අපි ඇවිල්ලා ඉන්නේ ටිකක් සුවිශේෂ තැනකට. Club Hotel Dolphin Waikala. බොහොම සුන්දර පරිසරයක්. එහි අලවි විධායක සංජීව පිරිස් මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයිබෝවන්. අයිබෝවන් සංකේ. බොහොම ගෞරවයෙන් ආදරයෙන් බොහොම වටිනා පිළිගැනීමක් අපිට ලැබුණ ඇතුල් වෙද්දිම කියන්න මෙහි තියෙන සුවිශේෂත්වය. මේක ඇත්තටම සුවිශේෂ තැනක්. ඇත්තටම අසංක මේක අනිත් තියෙන හෝටල් වලට වැඩිය සුවිශේෂ තැනක පිහිටලා තියෙනවා. ඊට අමතරව අපේ ප්‍රොපර්ටි එක ගත්තොත් අක්කර 14ක් පුරා විහිදුන කාමර 154ක් තියෙන දැනට ආසියාවේ විශාලම ස්විමින් පූල් එකක් තියෙන ආයතනයක් ක්ලබ් හෝටෙල් ඩොල්ෆින් කියන්නේ ඒක කැමරා පටන් ගන්න තැන බැලුවහම ඉවර වෙන තැන හොයාගන්න බැරි තරම් දිගයි ඇත්තටම ඔව් ඔබතුමාට තේරෙනවා يعني හැම වයස් තරතිරාමකටම අවශ්‍ය අවශ්‍ය උස ඒ කියන්නේ ගැඹුර පහසුකම් සමග තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔබ තුමාලට ඇවිල්ලා මේක විඳ ගන්න පුළුවන් අපේ ෆැසිලිටීස් විශේෂයෙන්ම දේශීය විදේශීය සියලු දෙනා මෙතන එන තැනක්. විශේෂයෙන්ම දේශීය සංචාරකයන්ට මම හිතන්නේ සුඳුරු පාරාදීසයක් බවට පත් වෙනට කිසිම සැකයක් නැහැ. දේශීය සංචාරකයන්ටත් විශේෂ පණිවිඩයක් ඇති ඔබතුමාට කියන්න. ඔව් අපේ මේ දවස්වල විශේෂ පැකේජස් තියෙනවා දේශීය සංචාරකයින්ට වීකෙන්ඩ්ස් වල සහ සතියේ දිනවල අතිවිශේෂ පැකේජස් තියෙනවා. ඉතින් තුමාලට ආරාධනා කරනවා ඇවිල්ලා කාමරවල නැවතිලා එහෙම නැත්නම් ඩේ අවුටින් පැකේජස් වලට ඇවිල්ලා ඒ අපේ තියෙන සුවද සංඝාචරිත්වය අත්විඳින්න කියලා. සතියන්තේ වින්දනීය අඩහෝරාව ITN cook with fun අපි පටන් ගන්න සූදානම් වෙලා ඉන්නේ. Club Hotel Dolphin එකේ අපේ chef ඉන්නවා ජුඩ් ප්‍රනාන්දු මහත්මයා. අයිබෝවන්. ඒ වගේම අපේ මදු ඉන්නවා. අයිබෝවන් උල්ශංක. අපි ටිකක් වෙනස් විදිහේ දේවල් තමයි මෙතනදී ඔබට රසවින්දින ලබා දෙන්නේ. මේ තියෙන්නේ විවිධ රටවල් වලින් ලැබිච්ච ගෞරව තමන්ගේ දක්ෂතාවයට ලැබිච්ච ඇගයින් සම්මාන තමයි මේ තියෙන්නේ. ඒව ගැනත් අපි කතා කරමු. අපි අද මොකද්ද හදන්න යන්නේ chef? ඇත්තටම අද මම තෝරගත්ත විශේෂ කෑම වට්ටෝරුවක් මම හිතන්නේ ගෙදර ගෘහණියන්ට ඉතා ඉක්මනින් හදා ගන්න පුළුවන් නමුත් හෝටල් එක සංස්ථාපනය කරලා ගෙදරත් එක්ක හදාගෙන නම් හරි ඉක්මනටම හදා ගන්න පුළුවන් වෙන්නත් ඕන ඒ වගේම මම හිතන්නේ වෙනද පොලි ඉක්මනට ගන්න පුළුවන් හැකියාව තියෙනවා මිලත් එක්ක සංස්ථාපනය කරද්දී
පළමුව මම හදන්න තෝරාගත්තා චිකන් වලින් එක කෑමක් ඒකට අපි තෝරාගෙන තිනවා අත්ත වශයෙන්ම මේ දේශීය දේවල් ගොඩක් ඒවා මොකද අද ගත්තොත් එහෙම සමහර අය හැම එකම ටැබ්ලට් වලට තමයි යූස් වෙලා තියෙන්නේ බොහෝ දුරට තියෙන කෑම වට්ටෝරුවත් එක්ක නමුත් මේ ප්‍රධාන කෑම වට්ටෝරුවට එකතු කරගන්නවා මම කුඩු කරගත්තු ලුණු සමග කරපිංචා එකක් ඊට අමතරව සමහර වෙලාවට හිතන්නේ කවුරුත් මේ වට්ටකක ගුවත් ඇවිල්ලා ඉතාලම අඩු මට්ටමේ තියෙන මේ එළවලු වර්ගයක් නිසා ඒ වට්ටක්ක තෝරගත්තා ඒකට ආදේශ කරන්න ඒක නිකන් සෝස් එකක් විදියට මොකද ඔක්කොම සෝස් කොත් අපේ තුන පහ කුඩු ගොඩක් දානවා ඒවට නමුත් ඒවා මිදිලා දැන් බලන්න ඕනේ නිකන් අපිට පෝෂ්‍යදාය ආහාරයක් කොහොමද අපි කුකුල් මස් එකට එකතු කරගන්නේ කියන්නේ chef විශේෂයෙන්ම කියනවනේ වට්ටක්ක drink එක එකපාරක් අපි හදලා පෙන්නුවා ITN cook with fun එකේ තවමත් මගතොට යනකොට සමහරලා වෙළඳ පොලේදී අහනවා වට්ටක්ක drink එක හදන්නේ කොහොමද කියලා මගදී හම්බුනහම ඒ සියලු දේ අපේ වෙබ්සයිට් එකේ තියෙනවා බලන්න පුළුවන් ITN වෙබ්සයිට් එකේ හොඳයි chef කියාගෙන යමු කාරණා ඒ වගේම ඉතින් අද මම ඒකට එකතු කරගන්නවා තවත් මොකද මේ කුකුල් මස් එකට තව රසීරියක් වැඩි කරගන්න වෙනවා මොකද අද කුකුල් මස් කුවක් පස්සේ නිකන් සම්මත අද තමයි අද මිලේ තියෙන අඩුම තමයි කුකුල් මස් තමයි ඉතින් මොකද කුකුල් මස් එක ඕනම කෙනෙක් මට හදා ගන්න පුළුවන් ඉඳලා ඒකට මම රසය වැඩි කරන්න ඕන ඉඳලා අද තියෙන වෙළඳ පොලේ මස්රූම් මස්රූම් කියන්නේ හතු හතු ඔව් හතු වලට එකතු කරගත්ත අපි සුදු ලුණු ඊට පස්සේ ඉඟුරු ඉඟුරු සුදු ලුණු අමු මිරිස් කරපිංචා ඒක එකතු කරගෙන ඉවරලා ඒක චොප් කරලා කියන්නේ මේ පුංචිට කපාගෙන අපි ඒකට ඒක කර අපි ස්ටෆ් කරනවා කියලා කියන්නේ මේක අපි චිකන් එක පොඩ්ඩක් මේක ඇතුලේ හිමීට පොඩි පීයකින් ඒක හාරලා ඒක අපි ස්ටෆ් කරනවා චිකන් එක හරි ඒක මම දෙවුනෝ පෙන්නන්නම් ඒක කොහොමද කරන්නේ කියලා chef දැන් අපි එහෙනම් වැඩේ පටන් ගමු chef ඔව් චිකන් ගන්න පුළුවන් මේකට බෙස් කියන්නේ පපුව පැත්ත හෝ ඒකේ ලෙග් පැත්ත කැමති එකක් තෝරගන්න පුළුවන් නමුත් අපි චිකන් කෑල්ල මේ හැඩය ආවොත් තමයි අපිට අවශ්‍ය කරන ලක්ෂණ එකතු කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ ඒකට චිකන් එක චුට්ටක් විතර නෙමෙයි අතුරට මේ අරලේසියම හාර ගන්න පුළුවන් මේක අතුරට හාර ගත්තම චිකන් එක ඇතුලේ පොඩි මේක දෙවුණුව කරන්නේ මේක සම්පූර්ණ අපි හදලා ඉවර වෙලා මේක අපිට pan fry කරන්නත් පුළුවන්. කැමති නම් oven එකක use කරන්නත් පුළුවන්. හරි. එක්කෝ pan seal කරන්නත් පුළුවන්. කැමති විදියට තෝරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් වැඩිපුරම ගෙදර භාවිතා කරන්නේ pan එකක් තියෙනවා. ඔව්. මේක ගැඹුරු තෙලේ යන්නත් පුළුවන්. ගැඹුරු තෙලේ යන්නත් පුළුවන්. ඒකෝ තමුට සාමාන්‍ය තෙල් වැඩිපුර පාවිච්චි කරන්න ඕමනා නැත්තම් pan එකේ use කරන්නත් පුළුවන්. ඔව්. ඒකට මම තෝරගෙන තියෙන්නේ කොකනට් ඔයිල් තමයි තෝරගෙන තියෙන්නේ මොකද එළවලු තෙල් නැති නිසා මොකද දැන් තියෙනවා බොහෝ දුරට අපේ පොල් තෙල් ඒකේ හොඳ පොල් තෙල් වර්ග තියෙනවා ඉතින් ඒ හොඳ තෙල් පොල්තරව පාවිච්චි කරොත් මම හිතන්නේ තමුන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා කළා මම හිතනවා අපි පළමුව මම හිතන්නේ තෙල් එක හොඳට රත් වෙන්න දාන්න ඕන මොකද තෙල් එක රත් වුනේ නැත්නම් ෆෑන් එකේ ඇලෙන්න ඉඩ තියෙනවා චිකන් එක අපි චිකන් එකට දාන්න ගමන් යන්තම් උඩින් දානවා මේ සෝල් පෙපර් ටිකක් දානවා මේක රසය වැඩි කරගන්න. ගම්බිරිස් ටිකක් දාගන්න. ගම්බිරිස් ටිකක් ලුණු ටිකක් දැම්මෙන් පස්සේ මේක pan දෙපැත්තම මාරු කරගන්න ඕන හොඳට නැත්නම් රසය මදි වෙනවා හින්දා. ඊට පස්සේ හොඳට රත් වෙච්ච තෙල් එකට pan එකට දාන්න තියෙනවා. මේක හරියම ලෙහෙසි පහසුයි කරන්න. ආයි අපි මතක් කරමු මේක හදාගත්තේ කොහොමද කියන එක. චිකන් බ්‍රෙස්ට් එකක් ගත්තා. ඒක පොඩ්ඩක් සයිඩ් එකෙන් පරලා ඒක ඇතුළට යොදනවා මෂ්රූම් ඔව් මෂ්රූම් සුදු ලුණු ඉඟුරු අමු මිරිස් ලුණු ලුණු ඒ පේස්ට් එක තමයි මේකට යොදන්නේ chef දැන් නම් මං හිතන්නේ වැඩි හරි වගේ. ඔව් මං හිතන්නේ බොහෝ දුරට 160ක් විතර හරි මම අර දැන් pan එකට දාපු chicken එක මම නැවත මේකේ අපි හදලා දිනවා උඩින් crust එකක්. ඒකට අපි දාලා තිනවා නමක් එකතු කරලා තිනවා මේ ශ්‍රී ලංකන් spicy with මොකද curryless crust කියලා. මොකද මේක දැම්මෙන් පස්සේ curryless එක දැම්මෙන් පස්සේ තව මේකේ අර මම කිව්වා වගේ තව පස්සේ සුවඳත් එක්ක මොකද කෑමක් අතර ගද්දී ඇවිල්ලා අර දැන් මුවට දැනෙන්න ඕන මේක කරලි උස්සා අපේ දේශීය දේවල්. ඉතින් අන්න ඒ වගේ මගේ ක්‍රස්ට් එක දැන් මේ කොහොමද මේක දාන්නේ කියලා මේ චිකන් ප්‍රෙස් එක අර කුක් කරගත්තු චිකන් ප්‍රෙස් එකට මම එකතු කරනවා මේ කරලි උස් ක්‍රස්ට් එක. මේ කරලි උස් ක්‍රස්ට් එකට මම අර කලින් කිව්වා වගේ එකතු කරගත්ත වැදපුළු වුණු ඕ ෆෑන් ෆ්‍රයිඩ් අනියන් ඇන්ඩ් කරලි උස්. මේක දාලා ඉවරලා ක්‍රස්ට් එකට දාලා
උදේට තැවරෙන්න දාන්න තියෙන්නේ. මොකද එතකොට ඔක ලස්සනට එනවා. මේක මද ගින්නේ. ආයි විනාඩි 10ක් විතර oven එකට දැම්මනම් මං හිතන හැටියට මේකේ අපේ saucepan එකේ pan එකට ආයි නැවත දාලා ඉවරලා පුංචි වෙලාවක් වහලා තිබෙන් පස්සේ යන්තම් මේක මද ගින්නේ. හිමින් මේක අර අවශ්‍ය තැනට කීයක් විතරද chef? විනාඩි 20ක් දැම්මනම් සාමාන්‍ය මද ගින්නේ ඇති. හරි. ඒක පොඩි වෙලාවක් යන නිසා chef chef Jude Fernando. ඔබට ලැබිලා තියෙන මේ දේවල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. ලෝකේ විවිධ තරඟවලින් ජයග්‍රහණය කරපු බොහොම ප්‍රවීණ කෙනෙක් ඔබ. ඔව්. අත්ත වශයෙන්ම මම මේ ශ්‍රේෂ්ඨට ඉතාම මම ආසාවෙන් වැඩ කරන්නේ. මගේ වයසත් එක්ක ගත්තොත් මම හිතන්නේ බැලු බැලමට මම හිතන්නේ කවුරු කියන්නේ මට අවුරුදු 54ක් වයස. මගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු 35ක් යනවා මේදි මේ කුකර ඉතිහාසෙ. ඇත්තට මම පටන් ගත්තේ මේ ඩොල්ෆින් හෝටලෙන් තමයි 1983. මම ඊට පස්සේ දෙවුණු වෙන වෙන රැන් වලට ගිහිල්ලා ඉවරලා මේ ඔකේ විවිධ තැන් වල ගිහිල්ලා ආයෙ මෙතනටම ආවා. ආයෙ නැවතත් මෙතනටම ආ. කම්පැනි 3ක 4ක වැඩ කරලා තිනවා. මම හිතන්නේ ඩොල්ෆින් එක වගේ මම හිතන්නේ ඉදහස ඒ අවශ්‍යතාවය සම්පූර්ණ තැනක් මම හිතන්නේ ලැබෙන්නේ නැහැ. ඒක මම හදවතින්ම කියනවා. මගේ හදවතින් මම ඒක අනිවාර්යෙන්ම කියනවා. ඒ හින්දා තමයි පටන් ගත්ත දිනෙම අවසන් කරනවා කියලා තීරණය කරගත්තේ මම හිතන්නේ බොහෝ දුරට. ඔව් අපි දැන් අපිට මේක සාමාන්‍ය ප්ලේට් එකකට දාන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වෙද්දි මේ චිකන් එක හදාගත්ත එක. ඒකද එතකොට මම අර කලින් කිව්වා වගේ මේකට යොදාගත්ත ඇවිල්ලා පම්කින් පියුරි එක. ඒ වට්ටක්ක පියුරි එකට එකතු කරලා තිනවා සිනමන්. ඔව් මම දැන් වට්ටක්කයේ සෝස් එක මම දානවා මෙතනට. ඒක මම නිකන් දාන්නේ නැහැ. ඒකට පොඩි ආට් එකක් දෙන්න ඕන. මොකද ඒක එතකොට තමයි ඒ කියර මං හිතන්නේ ලස්සන දකින්නේ. ඒකට අමතරව මම පුංචි දෙයක් තව එකතු කරනවා වට්ටක්ක බැදපු වට්ටක්ක. ඒකට තියෙනවා බැදපු වට්ටක්ක එකතු කරලා දැන් පස්සේ මං හිතන්නේ ඔක කද්දි නිකන් අර කෑලි හැපෙද්දි මං හිතන්නේ තව රසේ වැඩි වෙනවා මං හිතන හැටියට. මොකද ඒක කද්දි අපිට දැනෙනවා මේ වට්ටක්ක බැදපු වට්ටක්ක තියෙනවා. ඒ තර ආකාරයක තමන්ගේ රැකියාවට වටිනාකමක් දෙනවා වගේම ලංකාවේ වට්ටක්ක ගොවීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයටත් මේ වට්ටක්ක වලටත් වටිනාකමක් ලබා දෙනවා. අනිවාර්යෙන්ම. ඉතාම හොඳ කාරණාවක්. right අපි සූදානම් වෙනවා. එහෙනම් chef තවත් අලුත් දෙයක් වෙනස් විදිහේ දෙයක් කරන්න. ඔව් මේ අද තෝරගත්තා තවත් අලුත් දෙයක් තෝරගන්න. මොකද මේ අපි මස් මාළු වලට තමයි ගොඩක් වෙලාට යඹුරු වෙලා තියෙන්නේ. මම තෝරගත්තා මේ පනීර් කිරි වල ඩිෂ් එකකට වෙජිටේරියන් ඩිෂ් එකක්. මේක ඇත්තටම ගත්තොත් ඉන්දියාවේ අනිවාර්යෙන්ම තියෙනවා. තියෙන දෙයක්. නමුත් මේක මම අපි අපේ කෑමට එකතු කරගත්ත විශේෂයෙන්ම මොකද මේ පනීර් ඩෙවල් ඉන්දියාවේ අයත් මේ විදේශිකයෝ මෙහෙ එනවනේ එන නිසා. ඔව් ඉතින් මේක ඩොල්ෆින් එකට අනිවාර්යෙන්ම ගොඩාක් එනවා. ඉන්දියන් ජාතිකයෝ ගොඩාක් එනවා ඉන්දියාවට අතුරු කරටක් නිසා. ඉතින් නමුත් ඉන්දියාවේ කෑමත් එයාලට වෙනස් විදියකට හදන්න කිව්වොත් මම ඒකටත් ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඒකට තෝරගත්ත මේ පනීර් කියන එක මම හිතන්නේ පනීර් කිව්වොත් මේකට ප්‍රධාන දේ කිරි. කිරි එකතු කරගෙන තමයි මේ දේ හදන්නේ. කිරි බොහෝ දුරට සමහරලාට ගෙවල් වල කිරි උතුරුනොත් මම හිතන්නේ ඒක කල්කයක් දාන එකට දාන්න පුළුවන් ලෙමන් ජූස් ටිකක් දැම්මෙන් පස්සේ මේක කර්ඩල් වෙනවා. කර්ඩල් වෙනවා කියන්නේ මේක කැට ගැහෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක හොඳ net එකකට දාලා ඉවරලා බරක් එකතු කරලා කරලා ඉවරන් පස්සේ මම හිතන්නේ සාමාන්‍ය බරක් එකතු කරාන් පස්සේ මේක සාමාන්‍ය කැට කැට කපන්න පුළුවන්. ඒක කැට කැට කපලා ඉවරලා තමයි අපි මේ dish එක හදාගන්න යන්නේ. පණි කිව්වොත් මම හිතන්නේ වෙළඳ පොලිත් ගන්න තියෙනවා ඕනම තැනක දැන්. වෙන තැන් ඕන ඕන තරම් ගන්න තියෙනවා. සුපිරි තැන් වල ගන්න එක තියෙනවා. ඒකට එකතු කරගන්නවා තක්කාලි සාමාන්‍යයෙන් 4 කොටු ඊට පස්සේ ග්‍රීන් චිලි අමු මිරිස් ඊට අමතරව මාළු මිරිස් ලුණු ඊට අමතරව තව චුට්ටක් සැර වැඩි කරගන්න ඕන නම් කෑලි මිරිස් ගම් මිරිස් ඊට අමතරව අපේ ටොමාටෝ සෝස් එක කැමති ටොමාටෝ සෝස් එකක් යූස් කරන්න පුළුවන්. ඒක කැමති සෝස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ නමක් ප්‍රශ්නයක් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. සෝයා සෝස් හැරෙන්න කැමති සෝස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඊට අමතරව ඒක රසය වැඩි කරගන්න කොත්තමල්ලි කොළ මම එකතු කරගන්නවා. මොකද සමහරట్లాට අපේ කොත්තමල්ලි කොළ කන්න ගුවොත් ටිකක් විතර අදිමදි කරනවා. මොකද ඒකේ සුවඳ නිසා. නමුත් මේක ගොඩාක් ශරීරයට කවදාවත් අජීර්ණ වෙන්නේ නැති දෙයක්. හරි. මේකින් හින්දා ඕනම කොත්තමල්ලි කොළයක් නිකන් උනත් කන්න පුළුවන් හැකියාව තියෙනවා. සින්දුවකුත් තියෙනවා. බොන්න මල්ලි කොත්තමල්ලි. හරි. රයිට්. අපි එහෙනම් ඕකේ. වැඩේ පටන් ගමු. පළමුව මේක චුට්ටක් සීසන් කරගන්න ඕන. කියන්නේ මේකට දාන්න ඕන කහකුළු චුට්ටක්. ඔව්. ස්වල්පයක්. ඊට පස්සේ ලුණු ස්වල්පයක්. ලුණු ස්වල්පයක් දාගන්න ඕනේ මේ විදිහට. කහ සහ ලුණු. ඊට පස්සේ ගම්මිරිස් ස්වල්ප දාගන්න. ඔව්. කැමති නම් චුට්ටක් වැඩි ගම්මිරිස් දාන්න. අපේ අපේ රසට ඔව් අපිට චුට්ටක් එකතු කරගන්න තියෙනවා.
ඒ දාන ගමම්ම අපි කලවම් කරගන්න ඕන මෙහෙම. ඒ දාන ගමම්ම දාන්න චුට්ටක් විතර ඔයිල්. ඔයිල් කියන්නේ කොකනට් ඔයිල් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. චුට්ටක් ඔයිල් දාගත්තාන් පස්සේ මේක වෙන් වෙනවා. ඒ කියන්නේ මේක එකතු එකතු වෙන්නේ නැහැ. මේක වෙන් වෙලා තියෙනවා. මේක වෙන් වෙලා වෙන් වෙලා දෙනවා හරි ලේසි. නැත්නම් මේ ඔක්කොම එකට එකට එකතු වෙන්න පුරුක් වගේ වෙන්න පුළුවන්. මේක ඊට පස්සේ අපිට ක්‍රමානුකූලව එක එක ෆෑන් එකට දාලා වදින්න ඕන. නිකන් ග්‍රිල් කරගන්න තමයි. නෑ නෑ මේක ගැඹුරු තෙලේ වදින්නේ නෑ. මේක නිකන් ෆෑන් සීල් තනි කර ලේසියෙන්ම කරන්න පුළුවන් දෙක විනාඩි 5ක් ඇතුළත මේක මම හිතන්නේ හදා ගන්න පුළුවන්. හරි ඉතා ඉක්මනට. chef ගොඩක් වෙලාවට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ පිරිමි පාර්ශවයේ අය පත්‍රයේ දිගේ අරගෙන තේක තියාගෙන නෝනලට කියනවා මේව හදන්න කියලා. දැන් මේ වෙලාවෙත් අපේ ITN නරඹන අයත් කියන්නේ අද මේක හදමුද කියලා එයා පුටුටලා වාඩි වෙලා ඉන්නවා. හැබැයි ලෝකේ බොහෝ සූප වේදය තුළ බොහෝ විස්කම් පාලා තියෙන්නේ පිරිමි පාර්ශවයයි පුරුෂ පාර්ශවයයි. ඒ නිසා කාන්තාවන්ට විතරක් මේක දීලා නිකන් ඉන්නේ නැතුව වෙනසක් කරන්න අද හෙට නෙමේ දවස අදම මේ වගේ දෙයක් හත්දා බලන්න ඔබට පුළුවන්. අනිවාර්යයෙන්ම අපේ පිරිමි ප්‍රජාවට ආරාධනා කරනවා ෆන් එකේ කෑම හදන්න එන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන චෙෆ් අපේ ගෘහණියන්ට ITN TV නරඹන අපි ළඟදිම මේ ITN Cook with Fun වැඩසටහන් කලාව එළියට අරගෙන ඇවිල්ලා ඔබට දායක වෙන්න පුළුවන් ඔබටත් එකතු වෙන්න පුළුවන් දැවැන්ත ප්‍රදර්ශනාත්මක වැඩසටහනක් විදිහට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා මේ පණිවිඩය ඔබට ලබා දෙනවා. සූදානම් වෙලා ඉන්න. chef එන්න ඕනේ අනිවාර්යෙන්ම එනවා. මේකට කොච්චර වෙලාවක් යනවද chef? මම හිතන්නේ දැන් බොහෝ දුරට මම හිතන්නේ අවසාන අදීරේ තමයි මේ වෙද්දී ඉන්නේ. මම හිතන්නේ පේනවනේ මේකේ ඒ කලර් එක මේක කිසිම දෙයක් කළු වෙන්නේ නැහැ. මේක গোল্ডන් කලර් වෙන්නේ. ඒ කියන්නේ රන් 1 පාට රන් 1 පැහෙන් තමයි මේක සම්පූර්ණ වෙන්නේ. මේක මතක තියාගන්න දේසි. රන් 1 පාටයි සමනලයි. සමනලයි අන්න ඒ වගේ. ඉතින් මේකට එකතු කරන්න පුළුවන් ආ වික්මන්ටම එකතු කරමු අවශ්‍ය කරන දේවල්. මේක වැඩි වෙලාවක් මේ අවශ්‍ය නැහැ. මේක ටිකක් අමු පහෙන් තියෙන්න ඕන. මොකද මේක බොහෝ දුරට අමු පහෙන් තිබුණොත් තමයි මේකට ලස්සන ගතිය එන්නේ. දැන් මම දන්නවා තක්කාලි ඊට පස්සේ එකතු කර ගන්නවා මේකට මාළු මිරිස් අවසානයේ එකතු කර ගන්නවා අමු මිරිස්. එතකොට මේකේ අර ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ටිකට වැඩි වෙනවා. දිගටියට ලියාගත්තේ ඔව් දිගට දෙකට කපලා තියෙන්නේ. මොකද අර ටිකක් ඒක ලස්සන වැඩි කරන්න ඕනේ. මොකද ඕක ප්ලේට් එකට දැම්මෙන් පස්සේ තියෙන්න ඕන ටිකක් අර ප්ලේට් එකේ ලස්සන ගතියක් තියෙනවා. ප්ලේට් එකට අපි ප්‍රසන්ට් කරද්දී ගොඩක් වෙලාවට ඉන්දියාවේ ගියාම මේ මස් හරි මාළු හරි ඩෙවල් එකක් කියලා මේක අරගෙන තියෙනවා. අනිවාර්යෙන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට වැරදිලා කන්න. නව නෝකිය ප්ලේට් එක ගෙනලා සර්ව් කරොත් එහෙම ගොඩක් වෙලාවට ගොඩක් අය මේකට ඊට පස්සේ මම මේකට එකතු කරනවා තක්කාලි සෝස් එක. දැන් නම් chef සුවඳ එනවා. ඔක්කොම ඉවසගෙන ඉන්න පුළුවන් මේ සුගඳ තමයි ඉවසගෙන ඉන්න බැරි. අන්න ඒක තමයි ලන්නේ. මම හිතන්නේ කටේ කියලා උණනා වෙන්නදී මම හිතන්නේ මේක කනකම් මම හිතන්නේ බලාගෙන ඉන්න අය මම හිතන්නේ පුළුවන් තරම් බලන්න අත්තරා බලන්න මේ මම අහන්න ඉදී දැන් අහන්න ඉදී chef ගෙන්. chef ට එහෙම වෙන්නේ නැද්ද? මට අනිවාර්යෙන්ම යනවා. නමුත් මම මේ බලවල ඉන්නේ මේක කොහොමද ඉවර වෙන්නේ කන්න බලාගෙන ඉන්නේ මේ වෙද්දිත් මොකද මේ මේක මට කටට කියලා උණනවා මේ වෙද්දි. නෑ නෑ සාමාන්‍ය අපිට නම් සාමාන්‍ය දෙයක් මේක. දැන් ඔබ මේකත් එක්කම ඉන්නේ. ඒ නිසා මේ ඔබට තියෙන අත්දැකීම් එක්ක අපි බොහොම සුවිශේෂ ආහාරයක් තමයි හදාගත්තේ. ඔව්. අපි ආයි මතක් කරමු මේකට අවශ්‍ය කරන දේවල්. මේකට අවශ්‍ය කරන ප්‍රධාන දේ තමයි පනීර්. ඒකට කියනවා කොටේජ් චීස් කියලා කියනවා පනීර්. ඊට පස්සේ යමු මිරිස් මොනවාද තක්කාලි මාළු මිරිස් and රටලුන්. කොහේ එකතු කරන ඊට අමතරව අපිට කැරි මිරිස් සමුගේ රසය හැටියට එකතු කරගන්න පුළුවන්. ගම්බිරිස් කැරි මිරිස් ඒ වගේම තක්කාලි සෝස්. තක්කාලි සෝස්. ඔව් ඒ තුන එකතු කරගෙන මේක තව රසය වැඩි කරගන්න තියෙන. ඒක තමයි ප්‍රධාන ඔක පනීර් ඩෙවල්. ඒක තමයි කියනවා පනීර් ඩෙවල්. හරි. මම මේක දැන් ප්‍රසන්ට් කරන්න යන්නේ ප්ලේට් එකකට ආගන්තුකයෙක් දෙන්න. අපි මේ කියනකොට මදු වරපැති කරලා ඉවරයි. ඔව්. මදු අපි එන ලෑස්ති කරමු ඔක ප්ලේට් එකකට දාන්න. නේද? දැන් සමහර වෙලාවට යවලල ඉන්න අය හැම ඉතින් අපි දන්නේ නැහැනේ මදුගේ යාළුවෝ හැම කියනවත් ඇති සමාල්ලාවට. ගතින් ඔබේ ළඟ නැතත් මෙදා සසර පුරා ආදරේ මදු කියලා. මේක අපි හිමීට දාගන්න ඕන කලබල වෙන්න දෙන්නේ මේ ප්ලේට් එක දාද්දි අපි හිමීට බලන්න ඕන හැම තිස්සෙම ප්ලේට් එක වටේ වද්දවන්න නැතුව ලස්සනට දාගන්න. මොකද එතකොට ආයේ දෙපාරක් අනින්න කරන්න උවමනාවක් නැහැ. ඔව්. දැන් අපි හිමීම ප්ලේට් එකේ මැද්දට දාගත්තම හරි ලේසි නේද? ප්ලේට් එක වටේ යමින් තැවරෙන්න ගියොත් මේක ලස්සන නැති වෙනවා. සහ මේ ආහාරවල ඉතාම වැදගත් වෙනවා මේ පිරිසිදු බව. ඕවා නම් ඉතින් ගෙවල් වල නෑ chef. නන්දේ හොයා ගන්න පුළුවන් ඉතල ඕන. මම මේකට එකතු කර ගන්න ඕන. මේකට එකතු කරනවා තව මේක ලස්සන වැඩි කරන්න ඕනවට කොත්තමල්ලි
කොලයක් මේසුව මොකද මේක තව චුට්ටක් ලස්සන වැඩි වෙනවා කොත්තමල්ලි කොලයක් දැම්මෙන් පස්සේ මේකත් එක්ක මේක ඕනනම් කෑලි පිටින් දා ගන්නත් පුළුවන් නැත්නම් මේක chop කරලා දාන්නත් පුළුවන් හරිද මේක සිවුම කුඩු කුඩු වගේ දාන්නත් පුළුවන් ඉතින් මේක තමයි මේකේ ප්‍රධානම කෑම වටුරු මේ විදිහ දැන් හරිද හරි කන්න පුළුවන් අපි මේක මේසෙට රයි යන්නේ අනිවාර්යෙන්ම රයි අපි ලෑස්ති එහෙනම් මේක මේසෙට අරගෙන ගිහිල්ලා රස බලන්න රඳින්න Thank you.